මතකයි අසුචුනි ජුලිකාවල සමය මම එදා මාර්ගයේ ඉඳලා කොළඹට එමේ හිටිය බස් එකේ ඇවිල්ලා මම බැස්ස පිටුකොටුවෙන් බහිද්දී එකම ගුරුසාවයි එකම ගාලගුට්ටියයි මිනිස්සු දුවනවා දෙමළයි දුවනවා පස්සෙන් එරවනවා කැටි පුළුවන් නිරවනවා මම යද්දී පරණ කක්කුස්ස ළඟ බෝගා ළඟ තිබිච්ච මිනිස්සුකු ගිනි කර මරනවා පුච්චන අපේ මිනිස්සු කෑ ගහලා බලන් ඉන්න එක දිහා හරිම අමාශයෙන් තමයි ඒක දැක්කේ මට කරන්න දෙයක් නැහැ මම තනි මිනිස්සෙක් වුණා කරන්න දෙයක් මට හිතුණා විරුද්ධ කිසි කෙනෙක් කතා කරන්නේ කිසි කෙනෙක් අනේවතුයි කියන්නේ ඒ මාදිවට හිවුරන ගැතු හාමුදුරු මේ කැරළ සම්පූර්ණයෙන් මෙහෙවනවා මට හිතුණා මේක අපේ බෞද්ධ රටද කියලා මොකද මේකේ තේරුම කියලා ඒක ඉවරලා මම මීගමට ගිහලා පහද්දි මීගමෙත් පටන් ගත්තා හැබැයි මීගමේ කිසි කෙනෙකු මැරෙන්නේ නැහැ නමුත් බඩු කොල්ල දෙමළ කඩ ඔක්කොම කඩමින් බඩු උළුර තියාගෙන මිනිස්සු අරන් යනවා ලස්සනම දේ තමයි මේ අරන් යන මිනිස්සු බයින්නේ දෙමළෙන් දෙමළායට දෙමළෙන් බැන බැන තමයි මේ බඩු අරන් යන්නේ ඒ මොකද මීගමුවේ ප්‍රදේශයේ වැඩිමින් ඉන්න දෙමළ කතා කරන ජනතාවක් පැල්ලේ වැල්ල වීදියේ මහ වීදියේ වුණා කරේ ඒ අය තමයි මේ කොල්ල කෑම් කළේ තමුන් ඒ භාෂාවෙන් කතා කරමින් තමයි මේක මේ මිනිස්සුන්ගේ බඩු මංකොල කා අරන් ගියේ අපි යද්දී මහවිදියේ මාරියම් පිල්ලේ මාරියම කෝවිල් කිට්ටු පාරේ මිනිස්සු ගේට්ටු වහගෙන රතු ගෙහිලා දෙමළා ඉන්න බය මූණ දිහා බලන්න බැ මිනිස්සුන්ගේ තියෙන අසරණකම හැබැයි කිසි කෙනෙකුට පුජ්ජලන්න ඉගරගෙන නැහැ මීගමී මම දැක්කේ කොළඹේ තමයි ඒ අමානුෂික ලෙස මිනිස්සුන්ට එළවලු පහර දෙනවා ගෑස් පහන් දිනලා පිටකොටුවේ බෝග හන්දි දාපා දිගටම කලේ මිනිස්සු මරණකයි ගහලා ඉරෝල එකයි ඒ මාදිලා අපි ඇහෙන් දැක්කා කාර් එකක් ගිනි තියෙනවා කාර් එක ඇතුළේ උන්නේ දෙමළ මිනිස්සෙක් කියලා හැමෝම කියනවා ඇයි මෙහෙම වෙන්නේ 83 ජූලි කබල පටන් ගත්තේ හමුදාවේ මැරිච්ච 13 දිනේදී මලසිරුරු කොළඹ කනත්තර ගෙනල්ලා ඒ කනත්තේ බලදැමීමත් එක්කම තමයි පටන් ගත්තේ බොරල්ලෙන් පටන් ගත්තුවේ කැරැල්ල නැත්නම් අමානුෂික පහර දීම දෙමළය හොයලා මරා දාන එක පහර දෙන එක පටන් ගත්තේ ඒකත් එක්ක මම හිතන්නේ අපේ මිනිස්සුන්ගේ ඇතුළේ තිබුණා කැකෑරල්ලක් ලොකු ජාතිවාදී කැකෑරල්ලක් මේකට බොහෝ වෙලාවකට මම කනගාටු වෙන්න හද කියනවා සිංහල බෞද්ධ කියන එක තමයි මුල්පත් දුන්නේ ඉතින් මේක හරි කේද වාචකයක් මේ தത്വයේ දිහා බලලා අපි මීගමර කියලා අපි මීගමේ දෙමළ ගෙවල් වලට යද්දී ඒ ගෙවල් වල ඉන්න අය බයෙන් මිරිකලා ඉන්නවා මම දන්න කඩකාරයෙක් බස් යම් කිව්වේ ඒ අය දරුවෝ තුනේ ගේ වහන මම ගේට්ටුව හතර පාරක් කතා කරලා මම ගේට්ටුව අරගත්තේ ඒ මනුස්සය මට එක දෙයක් කිව්වේ මහත්වයේ වියන් කන්න දෙයක් නැහැ මොනවා හරි කියන්න දෙයක් නැහැ කියලා මේක අපේ අද්දකේ ඊට පහව උදාර දවස් තුනක් යද්දී අපිට ආරංචියක් ආවා මීගමේ කොළඹ කොටහේනේ මහවිද්‍යාලයේ දෙමළය දහස් ගණක් ඉන්නවා නැති වෙලා කියලා අපිට සම්බන්ධ ස්වාමීන් වහන්සේ පාද දෙස්න බලසූරිය පාඩයක් ඇව්වා මේ කඳුර වලට වැඩ කරන කට්ටියක් අරන් ඉන්න කියලා මම මීගමේ තරුණේ පහරකුත් එක්ක ඇවිල්ලා ඒ කඳුරේ ඒ දෙමළයට කෑම ගෙල දෙමින් නැසිකිලි සුද්ධ කරමින් අපි කටයුතු කළා දවස් 14ක් තිස්සේ අපි ඒ කඳුර වල වැඩ කළා ඒ තරුණයත් එක්ක ඒ තරුණයන් අතර හිටියා මේ දෙමළ කඩවලට ගහන සම්බන්ධ තරුණෝ නමුත් උන් දැක්ක ඒ අයගේ වේදනාව එදා යද්දී එදා මාත්‍රිකේ දරුණේ කිව්වේ අපි නම් ආයේ කිසිම කෙනෙකුට අතක් උස්සන්නේ නැහැ මේ වගේ ජරාද අපි කලේ කියලා අපිට දැනුවි තේරෙන මේ මිනිස්සු කොච්චර අසරණද කියලා ඊට සතියකට දෙකකට පස්සේ ඒ අය සති දෙකකට පස්සේ ඒ අයව නැවුල දාලා යාපෙන්ට බ්ලොක් කරලා හැරියා ඊට පස්සේ තමයි කඳුරු වෙන්නේ